අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ජනිත් කතා කළේ දවල් 1ට පමණේ. සපු දුරකතනේ ගත්තේ ඔබව නොදැනේ. තමුසේ ගෙදෙට්ට වෙලා ආතල්ලෙක ඉන්නවා නේද? හිතන් ඉන්නේ ඇවිත් ආයෙත් කැඳගෙන යයි කියලාද? ජනිත්ගේ කතාව අසා සපුට කේන්ති ගියේ නැත. එහෙත් පිළිකුලක් දැනුනේ. මං ඉන්නේ මගේ පාඩුවේ. බලන් ඉන්නවා පාඩුවේ ඉන්න මං දෙයිද කියලා. තමුසේ දන්නවද අද මගේ තාත්තව උසාවි දැම්මා. තාත්තව ආයෙත් රිමන් කළා. ඇපදුන්නේ. ජනිත් ලොකු බණ්ඩාර දුම්මල වරම අතරගෙන ඇත්තේ ඒකය. මං නෙමෙයිනේ රිමන් කළේ, ජජ්නේ. තමුසගේ තාත්තගේ කට උත්තරෙන් තමයි ඒක උනේ. නැත්තම් තාත්තට ඇප ලැබෙනවා. සපු කතා කළේ නැත. මම්මගේ තාත්තව කොහොමරි බේරගන්නම්. ඒ තමුසේ ලෑස්සේන උසාවෙන්න. තමුසගේ තාත්ත එක. මට තමුසේ වගේ ගෑණියෙක් ඕන නැහැ. තමුසේ කොහොමත් ලෙඩෙක්. මානසික ලෙඩෙක්. සපු මේ කතා අසා උන්නේ අමාරු වෙන්නේ. ජීවිතයේ සිදු වූ පහත්ම අත්වැරදීමන් නිසා අද මෙලෙස බලු කතා අසන්නට සිදුවිය. දික්කසාද කරන්නේ මං ලෙඩෙක් කියලාද? හා? ඒවා මං බලාගන්න. ලෑස්ති වෙනවා. තාත්තට කියනවා ලෝයේ කෙනෙක්ව දැම්මම අල්ලලා තියාගන්න කියලා. බලමු. මොනවද බලන්නේ? මං මගේ තාත්තට අද පොරොන්දුනා. අද? ඊට පස්සේ ඉතින් ඩිවෝස් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්නවා. තාත්තා පොලිසිය PC කෙනෙක්ට බන්දලා දෙයි. ජනිත්! සපු කෑ ගැසුවාය. ඇගේ කෑ ගැසීම ඇසි සුජාතාද දයාසිරි මහතාද දුව ආවාය. ඔබ මට තව එක පාරක් අපහාස කළොත් මං ඔබ ඇවිත් මරනවා දැනගනි. සපු එවුලමින් එසේ කියා දුරකතනේ දඩස්ගා තැබුවාය. ඇගේ දෑසින් කඳුළු ගලා එන්නට විය. සුජාතා දයාසිරි මහතාත් කෙල්ලට ලං විය. ඌ මට පුදුම විදියට අපහාස කරන්නේ. ඩිවෝස් කරනවලු. තාත්තා පොලිසිය PC කෙනෙක්ට බන්දලා දෙයිලු. මං මානසික ලෙඩෙක්ලු. කෙල්ල කිවි අඬමිනි. දැන් උන්ගේ කතාවලට අඬන්න එපා මෙනික. ඒ ජීවිතේ ඉවරනේ. අපහාස කරද්දි දරාගෙන ඉන්න බෑ අම්මේ. අනිත් දවසේ කතා කළොත් මට දෙන්න. මං කතා කරන්නම්. සුජාතා කීවාය. කොහොමත් චූටි මැණිකව පරිස්සම් කරගන්න ඕන දුව. සුජාතාට ඒ බව සිතුණි. පුතා එක්කවත් මේ දවස්වල එළියට යන්න එපා. දෙන්නට දැන් ගෙදරදී හම්බ වෙන්න පුළුවන්නේ. කොහෙන්වත් බාධාවක් නැහනේ. ඌටම ගිය රටනේ. උන්ට මේවල ගාණක් නැහැ. ඔයාවයි පුතාවයි අපිට නෙවටින්නේ. කෝකටත් අපි ජයන්තර කියමුදුව. මං කියන්නම් තාත්තේ. සුජාතා කෙල්ලගේ හිස අත ගෑවේ ඇව සනසෝමිනි. ජයන්ත බණ්ඩාර වෙල සිට නුවර එන අතරමඟ පේරාදෙනිය නැවැත්වේ කඳුරට ගාමන්ටිකට යන්නටය. එදා ඔහු සපුමලී කේටස් වාහනය දැක්කේ කඳුරට ගාමන්ඩකට ගොස් බාතියව හමුවන්නට යද්දීය. සපුමලී කේටස් කරන පොඩි කොල්ලාව පාතිය වර්ණා කළ අයරු තාමත් ජයන්තර මතකය. අද ඔහු මේ යන්නේ මේ කතාව බාතියට කියන්නට. කොහොමද මචං? දැන් හැම වීකෙන්ඩ් එකකම කැන්ඩියනවා නේද? මේ ටිකේ ආවා බාති. කොච්චර හිටියත් එතන ප්‍රශ්නම තමයි. ඒක ඇත්ත. ගෙදර තරම් සැනසීමක් රජපුටියෙත් නෑ. ඇත්ත මචං. ඒක තේරුම් ගත්තේ මේ ළඟදී. ජයන්ත අවංකවම කීවේය. ජීවිතයේ දුක් කරදර තුනී කරන අද්භූත බලයක් ගෙදර ඇත. එදා මන් දුන්න කෑම පැකට් කෑවද මචං?
බාත අසද්දි ජෑන්ත සිනාසුනේය. කාබු රසම බත් පැකට් එක. මං කිව්වේ නැද්ද? අදම වයිෆ්ටත් පැකට් එකක් ඇරියා. එයත් ආසයි. ජෑන්ත අසා උන්නේ ආශාවෙනි. ඊයේ මං සබුමලී කේටස් චෙක් එක ඇරියා. සතියක කෑම බිල් එක සෑහෙන ගාණක් 107 පැනලා. එච්චර? ඕ මචං, ඒත් අපට ලාභයි. ළමයි ඒ බත් එකට හරි ආසයි. බත් එක කන්නම වැඩට එනවාද මන්දා? එදා ඉඳලා පැමිණීමත් හොඳයි. ජයන්තට තාත්තා කෙනෙකුට මෙන් සතුටක් දැනුනි. බාති දැන් වැඩකද ඉන්නේ? නෑ මචං, මං ෆ්‍රී. ඇයි? නෑ ටිකක් කතා කරන්න. කතා කරමු මචං, මං තේ ගේන්නම්. බාතිය සේවකයෙක් කැඳවා තේ ගිනින්නට කිවේය. මචං, සපුමලී කේටස් කරන කොල්ලා ඉන්නේ. ඔව්. කොල්ලා ගැන උඹ මොකද හිතන්නේ? ඇයි මචං? බාති ඇසුවේ පුදුමේනි. නෑ මචං, නිකං. උඹට මොකද හිතෙන්නේ? මාර කොල්ලෙක්. මං සහතික කරලා කියන්නේ මචං, ඌ අපිටත් වඩා හැදේ දවසක. ඇයි ජයා උඹ ඇහුවේ? මං උඹට කියන්නම්. උඹ දන්නවද මචං මගේ ලොකු දුව? කෙල්ලෝ මට යන්තමට මතකයි මචං. කෙල්ලගේ නම සපුමලී. නෑ ඉතින්. මං ජීවිතේ ලොකු වැරද්දක් කරගත්ත මචං. උඹට කිව්වට කමක් නෑ. ජයන්ත ලොකු බණ්ඩාරලාට දුව දුන් දෙන සිට ඔවුන් තමා වංචාවකට පැටලූ තැන දක්වා සියල්ල කීවේ. උඹ බේරුණ එක ලොකු දෙයක්. ඒත් කෙල්ල පවුනේ මචං. දැන් ඩිවෝස් කළාම? මාත් උන්නේ දුකින් බාති, හරිම දුකින්. ඒත් දැන් ඒ දුක නෑ. මම මේ දවස්වල ඉන්නේ හරි සතුටින්. කීවා මචං, කෙල්ල බඳින්න කලින් ඉඳලා දුප්පත් අහිංසක කොල්ලෙට ආදරය කරලා, අපේ තාත්තගේ ෆාම් එකේ මැනේජ්මන්ට් ට්‍රේනින් ආපු කොල්ලෙක්. අනේ උඹ එහෙම තියෙද්දි කෙල්ලව මැරි කෙරෙව්වා. කෙල්ල මට තියෙන බයට බැන්දා. පව්. අසංක අවංකව දුප්පිය. ඒත් අර කොල්ලා. ඔව්. කෙල්ල බැන්දත් කෙල්ලට හරි ආදරෙන් ඉඳලා. මාර කොල්ලෙක්. අපි නම් එදාම හිතින් අයින් කරගන්නවනේ. ඒකනේ. කොල්ල තාත්තගේ ෆාම් එකනුත් ගියා. ආවේ කැන්ඩි වලට. කොල්ලට අම්මා තාත්ත නෑ. කුරුණෑගල කොල්ලෙක්. ඉතින් නුවර ඇවිත් මචං කොල්ල පොඩි වැඩක් පටන් අරගෙන. පොඩි බිස්නස් එකක්. ඇයි ඒ? කවදාරි උඹේ කෙල්ල එයි කියලා. ඔව්. අපේ කෙල්ලත් කොල්ලට පුදුම ආදරෙයි. ඉතින් ඒ කොල්ල කවුද දන්නවද? නෑ මචං. ඒ කොල්ල තමයි ඔය සපුමලී කේටස් කරන්නේ. නෑ. අසංක පුදුමේ ජයන්ත දෙස බලා උන්නේ. මේකා එතකොට කොල්ල බිස්නස් එක කරන්නේ උඹේ කෙල්ලගේ නමින්? ඔව්, සපුමලී. ඒ මගේ ලොකු දුව. ජයන්ත කිව්වේ තරමක ආඩම්බරේනි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.